Ada api katakan nih itu, amme kau tata kene kwidih itu, tamangge daruake iginim katetu, saat ke keraganne obat monemande keranne puluan kini kagene, ekawasere indala usas pula dakwa iginimulabene one mandaruake menuin, obat me upadesti ke bawi takaranne puluan, palaweni mende banin nepa, godak demopian gatih siddabene lokuwaradda tamai meke, hungak velawat mede siddabene daruake wibahge kini asamatunu velawat, evake awastawakdi demopian widih itu tarahayane ke saadaran. ඒතේ වැරද්ද නිසාම ඔබේ ළමයාගේ මානසිකත්වය ගොඩක් පහළ බහිනවා. ඊළඟ වතාවේ විභාගයට උනත් මුහුණ දෙද්දී ගොඩක් බයෙන් තමයි දරුවා මුහුණ දෙන්නේ. සමහර අවස්ථාවල මේ වගේ අසමත් වීමකදී ඔවුන් සියදිවි නසා ගැනීම වලටද පෙළඹෙන අවස්ථාවක් දැක ගන්න පුළුවන්. අනිත් ළමයි එක්ක සංසන්දනය කරන්න එපා. සාමාන්‍යයෙන් පන්තියේ ස්ථානයන් යොදවා නම් ගොඩක් වෙලාවට ඔබ දරුවව පන්තියේ පළමුවෙනියා කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ උත්සාහය අසාර්ථකුණු වෙලාවක ඔබ අතින් නොදැනුවත්ම මහෝ තමන්ගේ දරුවාවත් අනිත් දරුවන් එක්ක සංසන්දනය වෙන්න පටන් ගන්නවා මේකත් ගොඩක් වැරදි දෙයක් අපිට පුළුවන් ඒ වෙනුවට දරුවට වෙනත් ඉලක්කයක් තියන්න උදාහරණයක් විදිහට විෂයන් ඔක්කොටම ඒ පාස් එකක් ගන්න කියනවා වගේ දෙයක් පොඩි දේ අගය කරන්න සාමාන්‍ය නෝගේ දරුවා ලබා ගන්න පුංචි ජයග්‍රහණයක් වුණත් අගය කරන්න පුරුදු වෙන්න විභාගයට ලකුණු 50ක් ගත්තත් ෆේල් නොවුණු එක ගැන සතුටු වෙන්න උගන්වන්න ඒ වගේම ඊළඟ පාරේ ඊට වඩා වැඩි ලකුණක් ගමු කියලා දිරිමත් කරන්න හැම මොහොතකම වගේ දරුවා දක්ෂයි කියන එක දරුවාව දිරිමත් කරන්න උත්සාහ කරන්න කතා කරන්න සාමාන්‍යයෙන් මේ කාලේ ගෙදරට වෙලා ඉන්න නිසා ඔයාට පුළුවන් දරුවා එක්ක ඉගෙනීම් සම්බන්ධයෙන් එහෙම නැත්නම් දරුවාගේ වෙනත් පෞද්ගලික ප්‍රශ්න ගැන එදිනදා ජීවිතයේ ගැටලු ගැන කතා කරන්න මේ වගේ පුංචි පුංචි කතා වලින් ඔයාට පුළුවන් දරුවව සතුටින් තියන්න ඒ වගේම ඉගෙනීම් සාර්ථක කරගන්නත් උපකාර වෙනවා ඉගෙනීමේ අගය පුංචි පුංචි දේවල් වලින් පවා පෙන්නලා දෙන්න මේකත් ගොඩක් දෙමෝපියන් නොකරන වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් අපු පුරුදු වෙලා ඉන්නේ දුප්පත් කෙනෙක්ව දැක්කොත් ඔයත් ඉගෙන ගත්තේ නැත්නම් මෙහෙම වෙයි කියලා දරුවන්ට කියලා දෙන්න. ඒත් අපිට පුළුවන් ඒ දේ අනෙක් පැත්ත කරන්න. සාර්ථක මිනිසුන්ගේ ජීවිත කතා ගැන කියලා දෙමින් ඉගෙනීමේ අගය දරුවට කියලා දෙන්න. මේක හැබැයි උසස් පෙළ වගේ කරන දරුවෙක්ගේ ඔළුවට දාන්න නම් තරමක් අපහසු දෙයක් වේවි. ඒත් උත්සාහ කරලා බලන්න. නිදහස සීමා නොකරන්න. මේ දේ නම් දෙපැත්තක් තියෙනවා. අසීමිත නිදහස නිසා දරුවන් වැරදි දේවල් වලට යොමු වෙන තියෙන අවධානමත් වැඩි. ඒ වගේම නිදහස සීමිත වීම නිසා දරුවන් වැරදි දේවල් වලට යොමු වෙන අවධානමත් වැඩි. ඒ නිසා ඔබ දෙමෝපියන් විදිහට දරුවෙක්ට දිය යුතු නිදහස ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. හැම විටකම වගේ ඔවුන් එක්ක ප්‍රියමනාපව ඉන්න. ඔයා ගොඩක් කාර්යබහුල අම්මෙක් හෝ තාත්තෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් පුළුවන් තරම් දරුවන් එක්ක සතුටින් ඉන්න බලන්න. ඔයාගේ මහන්සිය සතුට දුක වගේ හැමදේම ඔවුන් එක්ක බෙදා ගන්න. දවසක ඔවුන් දෙමෝපියන් වෙන දවසක වුණා සාර්ථකව ඉන්න හැටි ගැන ඔවුන්ට කියලා දෙන්න. දැන් ඔබ දන්නවා අම්මෙක් හෝ තාත්තෙක් විදිහට තමන්ගේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් ඒව සාර්ථක කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් ඔබට පුළුවන් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙවැනි පුංචි පුංචි දේවල් වලින් ඔවුන්ට උදව් කරන්න.